දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කවුරුත් පිංගතුනි බණ ඇසීම නිවන් දොරටුවක් එනිසා මේ ධර්මානුශාසනාව ආරම්භයේදීම හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්මානුශාසනාවත් මේ අහන බණ පද එකක් පාසා අපි සියලු දෙනාගේම ජීවිතවලට ධර්ම අවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත් වේවා කියන අදිෂ්ඨානය. පින්තුනි මේ සම්බුද්ධ ශාසනයේ ඒකා සංකේය කල්ප ලක්ෂයක් අසංකේයකුත් කල්ප ලක්ෂයක් පුරා අග්‍ර ශ්‍රාවක තනතුරක් මේ සම්බුද්ධ ශාසනයේ දරාගන්න සසරේ බොහෝ කාලයක් පාරමී පුරාගෙන පැමිණිච්ච මහා පින්වන්ත යුවලක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා මේ දස පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුයි කෙනෙක් ධර්ම අවබෝධයේ පිණිස සම්මා සම්බුද්ධත්වයට පත්වෙන බෝසතාණන් වහන්සේලා මේ දස පාරමී ධර්ම පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට 30 ආකාරයකට සම්පූර්ණ කරගත යුතුයි බුදු කෙනෙක්ගෙන් විවරණ ලැබුණට පස්සේ නියත විවරණයක් ලැබිච්ච තැන ඉඳන් ප්‍රඥා අධික බෝසතාණන් වහන්සේලා සාරා සංකේය කල්ප ලක්ෂයක් මේ දසපාරමී සම්පූර්ණ කරනවා. ඒ වගේම සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටා සංකේය කල්ප ලක්ෂයක් අසංකේය අටකුත් මහා කල්ප ලක්ෂයක් පුරා ඔය දසපාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා. මේ මහා භද්‍ර කල්පේ ඊළඟට සම්බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරිය අධික බුදු කෙනෙක් බවට පත්වෙනවා. උන්වහන්සේ 16 සංකේය කල්ප ලක්ෂයක් අසංකේය 16කුත් කල්ප ලක්ෂයක්ම දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමී පාරමී හැටියට උපපාරමිතා හැටියට පරමත්ත පාරමී කියන්නේ ජීවිතේ පවා පූජා කරනවා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර කර මේ විදිහට බුද්ධත්වයට පත් වෙන උත්තමයන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයේ අටා සංකේය කල්පලක්ෂයේ 16 සංකේය කල්පලක්ෂයේ හැටියට පාරමී සම්පූර්ණ කරලා තමයි ලෞතර සම්බුද්ධත්වයට පත් වෙන්නේ ඊළඟට පින්වතුනි පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන මේ සසරි පාරමී පුරාගෙන යන මහා වීරියවන්තයන් මහා කල්ප අසංකේය දෙහෙකුත් තවත් කල්ප ලක්ෂයක් පාරමී උපපාරමී සම්පූර්ණ කරනවා ඊළඟ පිරිස තමයි සම්බුද්ධ ශාසනය තුල වැඩ ඉන්න අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා
අග්‍රශ්‍රාවක තනතුරක් ලැබීම පිණිස මහා කල්ප අසංකේය එහෙකුත් තවත් කල්ප ලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරන්නට ඕන. උපපාරමී පරමත්ත පාරමී ගැන සඳහනක් නැහැ. දසපාරමී. හර කියන දාන පාරමිතාව, සීල පාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය පංචකාමයන් අතහැරිනෝ, ප්‍රඥාව, වීරිය. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ගැන ධර්මයේ සඳහන් වෙන්නේ සාරිපුත්තයන් වහන්සේ මේ ඒකා සංකේය කල්පලක්ෂයේ පුරාම අගසව තනතුර ගැන විතරක් නෙමෙයි, ප්‍රඥාවන්තයන්ගෙන් අගතනතුර ලබන්නත් ප්‍රාර්ථනා කරගෙන සසර පුරාම නුවණ ප්‍රඥාව වඩාගෙන වඩාගෙන ආවා. උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා තිබ්බේ කියලා. ඒ නිසානි පිංගතුනි, එක ගාථාවේ පද දෙකයි ඇහුනේ. ඊයේ ධම්මා හේතුඵවා තේසං හේතු තථාගතෝ ආහ කියන පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සංයෝජන සම්පූර්ණයෙන් තමන් තුළින් දුරු වෙලා උතුම් සෝතාපන්න ඵලයටපත් වුණා. ගාථාවක පද දෙකක් ඇහිලා ඒ දීර්ඝ සංසාර ගමනේ ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා වැඩ හිටිය නිසා අග්‍රශ්‍රාවක තනතුරු ලබන්න අසංකේයකුත් කල්ප ලක්ෂයක් පුරා සසරේ පින් කරගෙන ඔහොම ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට, අද ওই නාලන්දා කියලා තියෙන්නේ, නාලන්දා විශ්වවිද්‍යාලෙ මෙදා තිබුණ අන්නේ ප්‍රදේශේ තමයි උපතිස්ස කෝලිත ගිහි නම. යාලුව දෙන්න පුංචි කාලේ ඉඳන් හිතවත් සංසාර පුරුද්දට යාලුව. තරුණ කාලේ එනකොට ওই තරුණ ආසාවන් තියෙනවා, නොයික් විනෝද වෙන්න යනවා, නටන්න යනවා, මේ විනෝද උයන් බලන්න කැමති, උත්සව බලන්න කැමති. මේ දෙන්නම යනවා. ඒ කාලේ තිබිලා තියෙනවා ගිරග්ග සමප්පජ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ওই අවුරුද්දකට සැරයක් තියෙන නිකන් කානිවල් වගේ උත්සවයක්. මේක බලන්න යනවා. ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඉතින් නටනවා, පිරිස් කණ්ඩායම් වශයෙන් නටනවා, සින්දු කියනවා, විනෝද වෙනවා. මේවා බලලා ගෙදර එනවා. හැබැයි තරුණ වයසට එනකොට දෙන්නගෙම අර සංසාර පින, ඒකා සංකේ කල්පලක්ෂයක් පුරා සසරි පුරුදු කරපු පින දැන් මෝරනවා. පින බලවත් වෙලා එදත් ගියා යාළුවෝ දෙන්න මේ උත්සවේ බලන්න. එදා ගිහිල්ලා බලාගෙන ඉන්නකොට වෙනදා දැකලා ඒකේ ආස්වාදෙ බින්දා දැන් ආදීනෝ වැටහෙනවා. දැන් බලාගෙන ඉන්නකොට කල්පනා කරනවා, දෙන්න මොනවද අපි මේ බලන්නේ? මේ නිකන් උඩ පනිනවා, නටනවා, දඟලනවා, වෙහෙසටපත් වෙනවා, අනුම් පිනවන්න මේ අය විශාල උත්සාහයක් දරනවා. මොකද්ද මේ ජීවිතේ අර්ථය? මොකක්ද අපි මේ හොයන්නේ? මේවා බැලුවා කියලා අපිට කවදාවත් ගැලවීමක්, විමුක්තියක් තියෙනවද? දෙන්නටම මෙහෙම කල්පනා වෙන්න පටන් ගත්තා. මේක බලාගෙන ඉඳලා දෙන්නම කතා වුණා, යහළුව ඇත්තටම අපි මොනවද මේ බලන්නේ? ඒක තමයි මාත් කියන්නේ. දැන් දෙන්නට දෙන්න එකම අදහස, දෙන්නම සාකච්ඡා කරා, එහෙමනම් අපි මෙතනින්ම යම් විමුක්තියක් හොයාගෙන ආයි ගෙදර ආවේ නැහැ. අර උත්සවේ බලලා අවසන් වෙලා යාළුව දෙන්න, උපතිස්ස කෝලිත දෙන්න එතනින්ම පිටත් වුණා. අයි ගෙදරටවත් ආවේ නැහැ කියන්න, අවසර ගන්න අපි යනවා කියන්න ආවේ නැහැ. එතනින්ම ගියා විමුක්තියක් හොයාගෙන. එහෙම හොයාගෙන හොයාගෙන යනකොට, විමුක්ති මාර්ගයක් හොයාගෙන යනකොට සංජේය කියලා පරිබ්‍රාජකෙක් ඉන්නවා. 500ක විතර පිරිසකට අනුශාසනා කරනවා. අර පිරිස හිතාගෙන ඉන්නේ සංජේය කියන්නේ ධර්මය අවබෝධ කරගත් උත්තමයෙක් කියලා. ඉතින් අනේ අර ගෝලියෝ ටික වැදගෙන අහගෙන ඉන්නවා, අපිටත් අවබෝධ වෙයි, දැන් අවබෝධ වෙයි, දැන් අවබෝධ වෙයි කියලා. උපතිස්ස කෝලිත දෙන්නත් ගිහිලා අර කණ්ඩායමටම එකතු වුණා. එකතු වෙලා කාලයක් අර සංජේය කරන දේශනා කියන අනුශාසනා කියන ඒවා අහගෙන හිටියා. හිටියා අවබෝධ වෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ඔන්න බලන්න, අපිට මේකෙන් එකක් තේරෙනවා. කොච්චර සංසාර පින තිබුණත් ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා තිබුණත් අහගෙන ඉන්නේ වැරදි බණක් නම් අවබෝධය ලැබෙන්නේ නැහැ.
අර සංජේ ළඟට ගිහිල්ලා අහගෙන හිටියා කාලයක් කිසිම වැටහීමක් නැහැ. ඊට පස්සේ මේ දෙන්නම කතා වුණා කිසි දෙයක් අපිට ලැබෙන්නේ නැහනේ. අපිත් ඉතින් අහගෙන ඉන්නවා අපිට මෙතනින් එහාට කිසිම අවබෝධයක් වැටහීමක් ලැබෙන්නේ නැහැ. මේක නම් නෙමෙයි මාර්ගේ. අපි දෙන්න යම් මෙතනින් විමුක්තියක් හොයාගෙන අපිට කොහේ හරි හම්බෙයි කියලා දෙන්නම එතනින් එළියට ආවා. අර සංජේ පරිබ්‍රාජකයාගේ ආශ්‍රමෙන් එළියට ඇවිල්ලා පාර දිගේ ඇවිදගෙන යනවා. ඔහොම ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා දෙන්න කතා වුණා, අපි මේ කතා කර කර එක පාර ගිහිල්ලා මෙහෙම යනවට වැඩිය හොඳයි අපි දෙපැත්තකට බෙදිලා යන්න. කාට හරි කලින් විමුක්ති මාර්ගයක් හම්බුනොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා ඒ මඟ කියලා දෙන්න. දෙන්නට දෙන්න පොරොන්දුවක් වුණා. ඉස්සල්ලාම විමුක්ති මාර්ගය හොයාගෙන හොයාගන්න කෙනා තමන්ට වැටහිච්ච ගමන් අනිත් යාළුව හොයාගෙන එනවා කිය. පාරි දෙපැත්තකට බෙදිලා ගියා. ඔන්න ඔහොම යන අතරේ අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69 අමතලා ධර්මප්‍රචාරයට පිටත් කරා පමණයි. චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, චාරිකාය වඩින්න බොහෝ දෙනාට හිත පිණිස සැප පිණිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් දේව මිනිස් ලෝකයාට හිත සුව පිණිස චාරිකාය වඩින්න. එක මගකින් දෙනමක් යන්න එපා. ගම් නියම් ගම් පුරා වැඩම කරමින් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැද අග පිරිසිදු සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත සාත්තං අර්ථ සහිත සබ්භ්‍යාංජනං පැහැදිලි ප්‍රකාශන මාධ්‍යම් තේරෙන භාෂාවෙන් පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසීති. පිරිසිදු නිවන් මග පිරිසිදු බඹසර නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා පස්සුක භික්ෂූන් වහන්සේලායි යසකුල පුත්‍රය ඇතුළු යාළුව 54 දෙනයි මෙන්න මේ රහතන් වහන්සේලා 69 ධර්ම ප්‍රචාරයට බුදුරජාණන් වහන්සේ පිටත් කරලා උන්වහන්සේ තනියම වැඩම කරා උරුවෙල් දනව්වට එදා. මෙන්න මේ පිරිස එක මගකින් දෙනමක් යන්න එපා කීවනේ. එක එක පාරවල්වල බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගත් අවබෝධ කරගත්ත දහම් පණවිඩේ කිය කියා උන්වහන්සේලා විසිරිලා ගියා. ඔන්න ඔහොම යනකොට දැන් අර උපතිස්ස කෝලිත දෙන්නත් පාරවල් දෙක දෙපැත්තකට යනවා. යනකොට උපතිස්ස දැක්කා සාන්ත ඉරියව් ඇති බොහොම දමනී වෙච්ච ඉන්ද්‍රියන් ඇති පාත්‍ර සිවුරු දර ශ්‍රමණයන් වහන්සේ නමක්. උන්වහන්සේ බිම බලාගෙන නගරේ වඩිනවා. කවුද මේ? අස්සජී මහරහතන් වහන්සේ රහත් වෙලා ඉවෙන කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී යන්නේ පස්වෙනි කෙනා. උන්වහන්සේගේ ඉරියව් දිහා බලාගෙන හිටිය හරිම සංවරයි, හරිම සාන්තයි, හිත පැහැදුනා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අවසර අරගෙන බොහෝම ගෞරව කරලා ඇහුවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ නම් හරිම සංවරයි, ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි, ඔබ වහන්සේ නම් දමනී වෙච්ච කෙනෙක් පාටයි, ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද පුරුදු කරන්නේ, ඔබ වහන්සේට ගුරුවරයෙක් එහෙම ඉන්නවද, අනේ මට කියන්න කීවා, අනේ මටත් අනුකම්පාවෙන් මේ මාර්ගය කියන්න. දැන් ඔන්න අස්සජී මහරහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේ රහත් වෙලා. රහතන් වහන්සේගේ තියෙන නිහතමානීකම හිතන් උන්වහන්සේ කියනවා, මම ගොඩාක් ධර්මයේ දන්න කෙනෙක් නෙමෙයි. දැන් මේ රහතන් වහන්සේ නම මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අන්න උන්වහන්සේ මේ දිනවල නම් දැන් මේ මොහොතේ වැඩ ඉන්නේ වේළුවනාරාමේ. මොකද ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ බුදු වෙච්ච මුල්ම කාලෙනේ. පස්වග භික්ෂූන් වහන්සේලාට මුලින්ම දේශනා කරේ ධම්මචක්ක දේශනා, ධම්සප් පැවතුම් සූත්‍රය. ඒක අහලා තමයි මේ පස් දෙනාම පිළිවෙලින් සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ ඒ අයට අනන්ත ලක්කන සූත්‍ර දේශනාව, අනාත්ම ස්වභාවය ගැන විස්තර කරමින් දහම් දෙසුවා. ඒ දේශනාව අහලා පස් දෙනාම රහත් වුණා. ඊට පස්සේ තමයි යසකුල පුත්‍රයා ඇතුළු යාළුව 54 දෙනා හොයාගෙන ආවා. ඒ අයටත් ධර්මය අවබෝධ වුණා. පළවෙනි වස් කාලේ
ඉසිපතන මිගදායි මූල ගන්ධ කුටි මුලින්ම වැඩ සිටිය ගන්ධ කුටි බුදුහාඳුරෝ වස් සමාදන් වෙලා ඔය වස් මාස තුන වැඩ ඉඳලා වස් පවාරණින් පස්සේ තමයි මේ 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කළ උන්වහන්සේ වැඩි. එතකොට බුදුරජාණන් වහන්සේව අර මාස 3ක් වගේ තමයි ඇසුරු කරේ. ප්‍රධාන දේශනා කීපයයි බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් අහලා දැනගෙන තිබුණේ. හැබැයි උන්වහන්සේලා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් ඇරෙන්න තමන් අවබෝධ කරගෙන හිටියත් මන් දන්නවා කියලා උන්වහන්සේලා බොහෝ දේවල් කියන්න ගියේ නැහැ. අස්සජී මහරහතන් වහන්සේ කියනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නේ වේළුවනාරාම. හැබැයි මං අවබෝධ කරගත්ත උන්වහන්සේගේ ධර්මයේ ඒ අවබෝධ කරගත්ත ධර්මයේ මං හකුලවල කෙටියෙන් කියන්නම් කියනවා. අනේ ස්වාමීනි කියන්න කියලා වැඳගත්තා. දැන් මේ මහපාරේ මිනිස්සු යන්නේන අතරේ මහපාරේ වැඳගෙන අහගෙන ඉන්නවා. අස්සජී මහරහතන් වහන්සේ ගාථාවකින් මේ නිවන් මගම හකුලවල ගාථාවක් කියනවා. යේ ධම්මා හේතුප්පවවා තේ සං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා ඔය ගාථාවක මේක දෙන්නේ පටිච්ච සම්පාදේ හකුලවල. එතකොට මේ වගේ පද හතරක පුංචි ගාථාවක් කියපු සැනින් පළවෙනි පද දෙක ඇහෙනකොටම අර සසර පුරා ඒකා සංකේ කල්පලක්ෂයක් පුරුදු කරපු සංසාරික නුවණ ප්‍රඥා පාරමිතා නුවණ පාරමී ශක්තිය මතුණා. ඒ මොහොතෙම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙලා උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. උන්වහන්සේට බොහොම ගෞරව කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වේළුවනාරාමයට යන මාර්ගයත් අහගෙන වන්දනා කරපු ගමම්ම මතක් වුණේ කාවද? යාළුවා කෝලිතව. පොරොන්දුවක් වුණානේ තමන්ට ධර්මයේ ලැබිච්ච ගමන් තමන්ගේ මිත්‍රයා හොයාගෙන මග කියන්න එනවා කියලා. ඒ වෙලාවේ ඉක්මනට කෝලිත ගිය පාරේ ඇවිදගෙන ඇවිදගෙන ඔහු හොයාගෙන යනකොට අනේ කෝලිතත් ඈතින් යනවා. ගිහිල්ලා කතා කරා යහළුව යහළුව මට ධර්මය හම්බුණා කියලා. මට ධර්මයේ මුණ ගැහුණා කියෝ. පුදුම සතුටක්. දැන් බලන්න කෝලිතට බණ කියන්නේ හාමුදුරු කෙනෙක්ද? නෑ. ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් නෙමෙයි, තමන්ගේම යාළුවා උපතිස්ස. කෝලිත ධර්ම ගෞරවයයි වැදගත්. මට ධර්මය හම්බුණා කීවට පස්සේ කෝලිතත් වැඳගෙන කිව්ව අනේ මට ඒ ධර්මයේ කියන්න. ඒ උතුම් ධර්මයේ මටත් කියන්න කිව්ව. අර අහගත්ත ගාථාවමයි යේ ධම්මා හේතු පබවා තේ සං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියන මේ ගාථාවේ පද හතරම කියලා ඉවර වෙනකොට කෝලිතත් සුවාන් ඵලයට පත් වුණා. එතකොට මේ ගාථාවේ පළවෙනි පද දෙක අහලා අවසන් වෙනකොට උපතිස්ස සුවාන් වුණා, පද හතරම අහලා අවසන් වෙනකොට කෝලිත සුවාන් ඵලයට පත් වුණා. දැන් දෙන්නම සෝතාපන්න ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකවරු දෙන්නේ. එහෙම්මම බුදුහාඳුර හොයාගෙන ගියෙත් නෑ. යුතුකං ඉෂ්ට කරන්න ආපහු ආවා අර සංජයගේ තැනට. මොනවා හරි තමන්ට වැටහුණන් නැතත් කාලයක් සංජය ළඟ හිටියනේ. ඇවිල්ල සංජය ඇතුළු වර 500ක පිරිසට ඇවිල්ලා කිව්වා අපිට උතුම් ධර්මයක් ලැබුණා. බුදු කෙනෙක් පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ අන්න වේළුවනාරාමේ රජගහනුවර වැඩ ඉන්නවා. අපි යනවා යන් අපිත් එක්ක කීවා. ඒ වෙලාවේ සංජය ඇතුළු එතනින් භාගයක් විතර 250ක් විතර කිව්වා නෑ නෑ අපි යන්නේ අපි යන්නේ කිව්වා. අපිට මෙහෙම හොඳයි කිව්වා. සංජය කිව්වා මමත් ශාස්ත්‍රවරයෙක් කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් අපිත් දන්න දෙයක් තියෙනවා. අපි මාව පිළිගත්ත කට්ටියක් තියෙනවා. මට ඔය එක එක තැඟුලට යන්න ඕනේ නෑ කිව්වා. අන්න කරුමේ මාන්නේ නිසා වැහිලා ගියා. හැබැයි එතන හිටපු 250ක විතර පිරිසක් කිව්වන්නේ අපි එනවා. අපි එනවා ওই දෙන්නත් එක්ක. අර 500ෙන් 250ක් එකතුණා. අන්නේ පිරිසත් එක්ක උපතිස්ස කෝලිත අර 250ක පිරිසත් එක්ක පිටත් වුණා රජගහනුවර වේළුවනාරාමේ හොයාගෙන. එදා අපේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්නවා. සංඝයාට අනුශාසනා කරමින් වැඩ සිටිද්දී
ඈතින් එනවා තරුණ පිරිසක් 250ක පිරිසක් එනවා ඉදිරියෙන් එනවා මහා පින්වන්ත තරුණයෝ දෙන්නේ උපතිස්ස කෝලිත බුදුරජාණන් වහන්සේ අර සංඝයා අතරෙදීම ශ්‍රී හස්තය දිගු කරලා පෙන්නවා මහණෙනි අර ඈතින් එන්නේ මගේ සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකවරු දෙන්න කිවරෙන් එදා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා වාඩි වුණා බුදුරජාණන් වහන්සේ මේ 250ක් පිරිසටත් උපතිස්ස කෝලිත මේ දෙන්නටත් දහම් දෙසුවා. එදා බණහල් අවසන් වෙනකොට අර අනිත් 250ක පිරිස සියලු දෙනාම උතුම් ධර්මය අවබෝධ කරගෙන රහතන් වහන්සේලා බවට පත් වුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ හැමෝටම එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. සාරිපුත්ත හාමුදුරුවෝ රහත් වෙන්නේ හරිම පුදුම ක්‍රමයකට. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ අර ගෙදරට නොකිය ගියානේ අර උත්සවයේ බලලා. සාරිපුත්ත හාමුදුරුවන්ගේ අම්මා රූපසාරී බැමිණිය නෑ දෑයන් එකතු කරලා කතා කරලා මගේ පුතා කොහෙ ගිහිල්ලත් දන්නේ හොයාගෙන ඉන්න කියලා කට්ටිය එහෙමෙහි පිටත් කරලා. ඔය අතර සාරිපුත්ත හාමුදුරුවන්ගේ ඥාති වෙන කෙනෙක් දැන් නෑ දෑයෙක් දීගණක කියලා සාරිපුත්ත හාමුදුරුවෝ හොය 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 යනවා. දැන් උපතිස්සව හොයනවා. එහෙම හොය හොයා එනකොට උන්වහන්සේ පැවිදි වෙලා. එදා බුදුරජාණන් වහන්සේ සමග පැවිදි වෙලා සතියයි. ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ පහලින් තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටිය කුටිය. අද එතනට කියන්නේ සූකර කතලේන කියලා. අන්න එතනට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ග්‍රීෂ්ම වේලාව සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. දීගණක පාර අහගෙන අහගෙන උන්වහන්සේ හොයාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ වන්දනා කළ ඉදිරියෙන් වාඩි වුණා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ තාම. සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. බුදුරජාණන් වහන්සේ අර දීගණක පරිබ්‍රාජකේ අරමුණු කරගෙන වේදනා පරිග්ගහ කියන සූත්‍ර දේශනාව විස්තර කරමින් දහම් දෙසුවා ඔහුට. ඒ දේශනාව අවසන් වෙනකොට ඔහු සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේට පවන් සලසලා දීගණකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අහගෙන හිටපු සාරිපුත්තයන් වහන්සේ බුදුහාඳුරන්ට පවන් සලද්දිම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වුණා. බලන්න බුදුරජාණන් වහන්සේට පවන් සලද්දි තමයි සාරිපුත්ත හාඳුරු රහත් වෙන්නේ. එතකොට අපිට පේනවා කෙනෙක් යම් වෙන වැඩක යෙදිලා හිටියත් එයාගේ අවධානය මානසිකාරය සම්පූර්ණ යෝනිසෝ මානසිකාරය ධර්මයේ තුල පිහිටවාගෙන නම් ඉන්නේ හොඳ සිහියෙන් නම් ඒ වැඩේ දෙන්නේ ඒ තුලත් ධර්ම අවබෝධයට හිත වැඩෙනවා. පැවිදි වෙලා සති දෙකකට වගේ පස්සේ තමයි මුගලන් මහරහතන් වහන්සේ උතුම් අරහත්වයට පත් වෙන්නේ. ඔය පචලායන කියලා සූත්‍රයක් තියෙනවා දීඝනිකායේ. මුගලන් හාමුදුරන්ට චුට්ටක් පැවිදි වුණාට පස්සේ නිදිමත ගතිය ටිකක් තිබිලා තියෙනවා. ඒකේ තියෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ බලනවා කෝමී මොග්ගල්ලාන කියලා බලනකොට මෙන්න භාවනා කරනවා නිදි කිරා වැටෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දික්කල අතක් හකුලනවා වගේ හකුලපු අතක් දිගහැරියා වගේ ඉරදීෙන් මොග්ගල්ලානයන් වහන්සේ රහත් වෙලා නැහැ. විතරට උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා නිදිමත නැති කරගන්න ආකාරය ගැන උපදේශ මාලාවක් බොහොම ලස්සනට දීඝනිකායේ තියෙනවා. දේශනාවක් කරන මුගලන් හාමුදුරුවෝ වීරිය වඩලා උතුම් ධර්මය අවබෝධ කරගලා මෙන්න මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට මේ ගෞතම බුද්ධ ශාසනය තුල ඒකා සංඛේ කල්පලක්ෂයක් අසංඛේයකුත් කල්පලක්ෂයක් පුරා දස පාරමී සම්පූර්ණ කරගෙන අගසව තනතුරක් ප්‍රාර්ථනා කරගෙන ආපු ඒ උත්තමයන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමුනේ නවන් පුන් පොහෝ දවසක. ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේට මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මේ බුද්ධ ශාසනය වැඩ සිටි ඒ උතුම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ සම්බුද්ධ ශාසනේ සංඝ පිරිස එකතු කරලා බුදුරජාණන් වහන්සේ
ප්‍රාතිමෝක්ෂ දේශනාව කරා. ඉවසීම තමයි උතුම්ම තපස. කන්ති පරමන් තපෝතිතික්කා නිබ්බානම් පරමං වදන්ති බුත්තා. නහි පබ්බජිතෝ පරූපගහාති සමනෝ හෝති පරං විහෙත යන්තෝ. අනුපවාදෝ අනුපගහාතු පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේ චායෝගෝ ඊතම් බුද්ධානුශාසනං සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඊතම් බුද්ධානුශාසනං. ඔන්න ඔය අවවාදේ දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදු කරන්නට යෙදුණා. ඉවසීම තමයි උතුම්ම තපස. කන්ති පරමන් තපෝතිතික්කා. බුදුරජාණන් වහන්සේලා අගය කරන නිවනට යන්න තියෙන මේ මාර්ගයේ ඒ උතුම් නිවන් මග නිබ්බානම් පරමං වදන්ති බුද්ධ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරන උතුම්ම වචනේ තමයි නිවන. මේ සසරෙන් මිදී අනූපවාදු අනූපඝාතු කාටවත් නින්දා පහස කරන්න එපා. කිසි කෙනෙක්ගේ චරිත ඝාතනය කරන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න. පමණ දැනගෙන ආහාර ගන්න. ඊළඟට පන්තංච සයනාසන කුටි සෙනසුන්වල ආරාම සෙනසුන්වල නිවනට හිත් තලවාගෙන වාසය කරන්න. අදිචිත්තේ ඡායෝග හිත සමත විදර්ශනා තුළින් හිත දියුණු කරගන්න. මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. සබ්බ පාපස්සක සියලු පාපී අකුසලයන්ගේ වලකින් කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල්ම වඩන්න. කුසල ධර්මයන් දියුණු කරන්න. සචිත්ත පරියෝ දපණ තමන්ගේ හිත දමනී කරගන්න. සමත විදර්ශනා තුළින් හිත දමනී කරන්න. ඒ තම් බුද්ධානුශාසන. මේක සියලුම බුදුරජාණන් වහන්සේලාගේ උතුම් අනුශාසනාවයි කියලා ඔය උතුම් අනුශාසනාව එදා මහා සංඝයා රැස් කරලා ප්‍රථම වතාවට සංඝයාට ප්‍රාතිමෝක්ෂ දේශනාවක් හැටියට මේ උතුම් බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා වුණේ. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා ආයු සංස්කාර අතහැරලා අදිෂ්ඨාන කරේ තව හරියටම මාස 3ක් අවසන් වෙන තැන පිරිනිවන් පානවා කියලා අදිෂ්ඨාන කරේ. පිංගතුනි, දැන් සමහරු හිතාගෙන ඉන්නවා මේ මාරයට ඕන නිසා තමයි බුදුහාඳුරෝ පිරිනිවන් පෑවේ කියලා. මාරයා මෙහිම ඇවිල්ලා ආරාධනා කරා පිරිනිවන් පාන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අර මාරයා කියපු නිසා මාරයට ඕන නිසා පිරිනිවන් පෑවා කියලා. එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර ඉඳන්ම කොච්චර කරදර කරාද? උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේව කොහොම හරි නොමග යවන්න පුංචි හෝ හිස්තැනක් තියෙනවද කියලා උන්වහන්සේගේ පස්සෙම කැරකි කැරකි හිටියා කිය. පොඩි අඩුවක්වත් හොයාගන්න බැරි වුණා. අවසානයේ උන්වහන්සේ කුසතන එළලා වජිරාසනයේ මත වැඩ සිටියේ චතුරංග සමන්නාගත වීරී. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් නැකිටින්නේ. ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න නැතුව මේ ස්ථානේ මගේ ජීවිතේ නැති වුණත් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය. අන්නේ වෙලේ කලබල වුණා වසවර්ති මාරයා. දස බිම්බරක් මාර සේනා පිරිවරා ගිරිමේකලා කියන ඇතු පිට නැගලා මහා සේනා පිරිවරාගෙන මහා බියජනක හඬ ඇති කරගෙන ගල් වරුසාවල් ඊතල වරුසාවල් ගස් කඩාගෙන වැටෙනවා වගේ භයානක හඬ ඇති වෙත් උන්වහන්සේ මේ ඇහැක් අත්හැරලා බැලුවේ. අදිෂ්ඨානෙන්ම වැඩ සිටියා. අවසානයේ උන්වහන්සේ ළඟටම ඇවිල්ලා අර ගිරිමේකලා ඇතු පිට ඉඳගෙන අණ කරනවා. වහාම උතනින් නැකිටින්න. මම කාම ලෝකේ අධිපතිය. මගේ අවසරයක් නැතුව ඔබ වහන්සේට උතන වැඩ ඉන්න අයිතියක් නැහැ. ඔබ වහන්සේට අයිතියක් තියෙනවා නම් ඔබ වහන්සේ අයිතිය ඔප්පු කරන්න කිව්ව මට. අනේ මේ වෙලාවේ වසවර්ති මාර්යා සේනා පිරිවරාගෙන එනකොට දෙවියෝ කියන්නේත් කෙලෙස් සහිතයි. ඔබ අහලා තියෙනවනේ දජග්ග සූත්‍රේ. දෙවියන්ටත් බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. දෙවියොත් බය වෙනවා, තැති ගන්නවා, ලොමු ඩැහ ගන්නවා. ඒ වෙලේ දෙවිවරු පවා
පලාගියා කියන බයි. අර මහා වනාන්තරී බෝධීන් වහන්සේ සිවණී වජිරාසනේ මත අපේ බෝසතාණන් වහන්සේ පමණයි, කවුරුත් නැහැ උන්වහන්සේට. හැබැයි උන්වහන්සේ බුදුවරු 24 නමකගෙන් සූවිසි විවරණ ලබාගෙන ආපු කෙනෙක්. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරපු කෙනෙක්. වෙස්සන්තරාත්මි දාන පාරමිතා පුරනකොට 7 වාරයක් මහ පොළොව පවා ගිගුරුම් දෙමින් කම්පා කරපු කෙනෙක්. උන්වහන්සේ තමන් පුරපු පාරමී ධර්ම සිහි කරලා මහ පොළොවට ශ්‍රී හස්තේ තියලා දිවුරුවා. කවුරු නැතත් මේ මහ පොළොව මට සාක්ෂි දරනවා. මම පාරමී සම්පූර්ණ කරගෙනයි මෙතන වැඩ ඉන්නේ. මගේ පාරමී බලෙන් මහ පොළොව පවා කම්පා වෙච්ච වාර අනන්තයි. මේ අහසේ තරු කැටවලට වඩා ලෝතර සම්බුද්ධත්වයේ ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනෙන් මං ඇස් දන් දීලා තියෙනවා. මේ මහ පොළොවේ පස්වලට වඩා ලෝතර සම්බුද්ධත්වයේ මට ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනෙන් මං ශරීර මාංශේ දන් දීපු කෙනෙක්. සතර මහා සාගරයේ ජලයට වඩා ලෝතර සම්බුද්ධත්වයේ මට ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනෙන් මං ලී දන් දීපු කෙනෙක්. මගේ ජීවිතේ පවා පූජා කර කර පාරමී පුරපු වාර අනන්තයි. මේ මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා පොළොවට ශ්‍රී හස්තය තියද්දී මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඔබ වහන්සේට ඔතන වැඩින් අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වශයෙන් මහ පොළොව ගිගුරුම් දෙන්න පටන් ගත්තා. අන්නේ වෙලාවේ වසවර්ති මාර්යා සේනාවත් එක්ක බිය වෙලා සීසීකඩ පලා ගියා. ඕක තමයි අපි කියන්නේ බෝධි මූලයේදී දසබිම්බරක් මාර සේනා පරාජය කරා කියලා. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුත් නැහැ. උන්වහන්සේගේ පාරමී බලයෙන් මාර සේනා පලා ගියා බිය වෙලා. උන්වහන්සේ රාත්‍රී ආනාපාන සති භාවනාවට හිත යොමු කරා, හිත සැනින් සමාධිමත් වුණා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයට හිත එකඟ වුණා. රාත්‍රී පළවෙනි යාමේ පළවෙනි විද්‍යාව පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පහළ වුණා, කල්ප ගණන් පෙර ජීවිත දකින නුවණ. රාත්‍රී දෙවෙනි යාමේ චුතූපපාත ඥානෙ, කෙනෙක් මිය ගියාට පස්සේ කර්මානුරූපීව උපදින සංසාර සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනේ භයානකම උන්වහන්සේට වැටහුණා. රාත්‍රී තුන්වෙනි යාමේ පුරාම පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා විමසලා අවසන් වෙනකොට හිමිදිරි උදෑසන අරුණෝදය සමගම නැගෙනහිරින් අරුණෝදය මතුවෙනකොටම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් බෝධි මූලයේ විමුක්ති සුව විඳිමින් වැඩ හිටියා. ඉරියව්වත් වෙනස් නොකර ඒ බෝධි මූලයේම වැඩ ඉන්නකොට දැන් අර වසවර්ති මාරයා ආයමත් ආවා. ඒ ආවේ අර විදිහට නෙමෙයි. ඒ වෙලාවේ ඇවිල්ලා බොහෝම දමනීය වෙච්ච නිහතමානී විදිහට ඇවිල්ලා උන්වහන්සේට මෙහෙම කතාවක් කියනවා. ස්වාමීනි, ඔබ වහන්සේ කොහොම හරි දැන් මගේ වසඟින් මිදුණා. හැබැයි ඉතින් මේ මිදෙන මාර්ගය නම් දේශනා කර කර ගිහිල්ලා නිකන් ඔබ වහන්සේ වෙහෙසකට පත් වෙන්න එපා. දැන් ඉතින් ඔබ වහන්සේ කොහොම හරි මගෙන් මිදුණනේ, ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා කීවා. බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරය. බුදුරජාණන් වහන්සේ මාරයට කතා කරලා තියෙන දේශනාවල තියෙන්නේ පාපීම පාපිමතෝ මාරෝ පාපී මාරය. තථාගතයන් වහන්සේලා එහෙම පිරිනිවන් පාන්නේ නැහැ කියෝ. අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස අනාගතයේ ලෝකේ පහළ වෙනවා. ඒ අය මේ ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදර ධම්මානුධම්ම ප්‍රතිපන්න සාමීචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. බුද්ධ ශාසනයට හානිකර මතවාද අනාගතයේ මතුවෙනකොට ධර්මයෙන්ම කරුණු මතු කරලා ඒවා බිඳහෙළලා සම්බුද්ධ ශාසනය බලවත් කරන්න තරම් දක්ෂ මගේ ශ්‍රාවකයන් අනාගතයේ පහළ වෙන තෙක්
පිරිනිවන් පාන්නේ නැහැ කීවා. අන්න බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය මාරය නොපෙනී ගියා. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45ක කාලය තුල නැවත නැවත අවස්ථා ගණනාවකදී මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා 16 වතාවක් සැරෙන් සැරේ තැන් තැන් වලදී පාපී මාරය පෙනී ඉඳලා කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ දැන් වැඩ හිටි ඇති, ඔබ වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පාන්න, ඔබ වහන්සේ වැඩ හිටි ඇති. ඒ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ මතක් කරේ පාපී මාරය, බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ. බුදු කෙනෙක් විසින් කළ යුතු සම්බුදු කෘත්‍යයක් තියෙනවා ලෝකේට. ඒ තමයි අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා ඒ ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකය ලෝකෙ පහළ වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස ඒ අය මේ ධර්මයේ ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්ම දරාය බවට පත් වෙන්න ඕනේ. ඒ අය සාමීචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. මේ බුද්ධ ශාසනයේ ලෝකේ පුරා බබලවන්න දක්ෂ ශ්‍රාවකයෝ පහළ වෙනවා. එතකම් පිරිනිවන් පාන්නේ කිය. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ ඔය අරමුණ, උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය ඉටු කිරීම පිණිස උන්වහන්සේට අවුරුදු 45ක් ගත වුණා. දවසි පැය දෙකකටත් අඩු කාලයක් සිංහසීයාවෙන් සැතපෙන් හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ගන්ධකුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදුවැස විහිදෝන. කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන්නේ? කාට දද මං පිහිට වෙන්නේ? කොහෙද පින් ඇති අය ලෝකේ ඉන්නේ? ඒ අය හොයාගෙන ගිහිලා බුදුරජාණන් වහන්සේ නිවන් මඟ පෙන්නලා දෙනවා. හවස්වරුවෙත් බුදුරජාණන් වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදින් ගන්ධකුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදුවැස විහිදවන. කවුද අද රාත්‍රී කාලේ දම් සභා මණ්ඩපේ රාත්‍රී මැදියම් යාමේ පැමිණෙන දෙවියන් බ්‍රහ්මයන් අතරින් නිවන් දකින්නේ මගපල් ලබන් බුදුරජාණන් වහන්සේගේ බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45ක කාලයේම ගෙවිලා ගියේ දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන්. හැබැයි පිංගතුනි, අපි වගේම බුදුරජාණන් වහන්සේ දින සති මාස අවුරුදු ගෙවෙද්දී උන්වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේට අවුරුදු 80ක් වේගෙන එනකොට උන්වහන්සේ අවසාන වස් කාලේ ගත කරන්නේ බේලුව කියන ගමේ. ඒ බේලුව ගමේ වස් කාලේ ගත කරනකොට බුදුරජාණන් වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳේ. ඒතර සාමාන්‍යයෙන් නිකන් දැනෙච්ච බඩේ අමාරුවක් නෙමෙයි. මාරාන්තික බඩේ අමාරුවක් කියලා තියෙන. ඒ කියන්නේ වේදනාව ගොඩාක් දරුණුවට දැනෙනවා. ඒ වෙලේ උන්වහන්සේම කල්පනා කරනවා, සංඝයාට දැනුන් නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ. අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවේ කොයි විදිහටද? අන්නේ කාරණේ බලලා මේ මොහොතේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍදිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා. බුදු කෙනෙකුට පුළුවන් චිත්ත බලයෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරලා රෝග යටපත් කරන්න පුළුවන්. ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා සමගම රෝගය එහෙමම සුවපත් වුණා, අසනීප නැති වුණා එක සැනින්. බුදුරජාණන් වහන්සේ නැගිටලා එලිමහනට ඇවිල්ලා සක්මන් කරනවා. ආනන්ද හාමුදුරන්ට පුදුමයි බුදුරජාණන් වහන්සේව දැකලා. ඇවිල්ලා වන්දනා කරලා කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මීට ටික වෙලාවකට පෙර ගිලන්ව හිටියේ, බොහෝ අසනීපෙන් ගිලන්ව වැඩ ඉන්නවා මං දැක්කේ. නමුත් තථාගතයන් වහන්සේට දැන් සනීපයි. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ගිලන්ව වැඩ ඉන්නවා දකින්නකොට මට දිසාවල් පවා වැටහෙන්නේ නැතුව යනවා. හැබැයි මට යම් අස්වැසිල්ලකට හරි තියෙන්නේ, අනේ තථාගතයන් වහන්සේ අවසාන වශයෙන් සංඝය අමතන්න නැතුව පිරිනිවන් පාන්නේ නැහැ කියන විශ්වාසය විතරයි. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, තවත් මොනවද සංඝයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගගෙන නෙමෙයි, ගුරු මුෂ්ටියක් තියාගෙන නෙමෙයි. අවබෝධ කළ යුතු යමක් ඇද්ද? ඒ සියල්ල තථාගතයන් වහන්සේ දේශනා කළ අවසානයි. ආනන්ද, අපි යං චාපාල චෛත්‍ය ළඟට කියලා ඒ අසල තිබ්බා. බොහොම ලස්සන චාපාල චේතිය කියලා ස්ථානය.
එතනට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. එතනට වැඩම කරලා ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ කරුණු සහිතව ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර, ආනන්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ ඡන්ද චිත්ත විරිය වීමංසා ඉර්ධිපාද වඩපු කෙනෙක්. ඒ ඉර්ධිපාද වඩපු කෙනෙකුට කැමතිනම් ආයුෂ්කල්පයක් කියන්නේ අර මහා කල්පයක් නෙමෙයි, ඒ වෙනකොට තියෙන පරමායුෂ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිබ්බ පරමායුෂ අවුරුදු 120යි. හැබැයි ඊට වඩා ටිකක් වැඩිපුර, දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙන. බුදුරජාණන් වහන්සේට ඉර්ධිපාද බලයෙන් ආයුෂ් කල්පයක්, ඒ කියන්නේ අවුරුදු 120ක් හෝ ඊට වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්. ඒ කාරණේ කියනකොටම පාපී මාරයා ආනන්ද හාමුදුරන්ගේ හිත වහගත්තා. බලන්න මාරයා කොච්චර බලවත්ද කියලා. ආනන්ද හාමුදුරන්ගේ හිත මාරයා වසාගත්තා කියලා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ඔය විදිහටම සිහිපත් කරා. තුන්වෙනි වතාවේ සිහිපත් කරා පාපී මාරයා ආනන්ද හාමුදුරන්ගේ හිත වහගෙන හිටි. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා, තිට්ටතු බන්තේ කප්පං, ස්වාමීනි කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරන්න බැරි වුණා. මාරයා හිත වහගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද දැන් ඔබ මෙතනින් ඉවත් වෙන්න. ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනින් ඉවත් වෙලා ඒ අසල ගහක් යට නිසීදනේලාගෙන භාවනා කරන්න වාඩි වුණා පමණයි වසවර්ති මාරයා පෙනී හිටියා. පෙනී ඉඳලා බුදුරජාන් වහන්සේට මතක් කරා අර කාරණේ, ස්වාමීනි ඔබ වහන්සේට මතකද, ඔබ වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච මුල්ම සතිය මම පිරිනිවන් පාන ආරාධනා කරා. එදා ඔබ වහන්සේ මට මෙහෙම ප්‍රකාශයක් කරා, බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ, අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්ම දරාය බවට පත් වෙලා බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නේ. ස්වාමිනී ඔබ වහන්සේගේ ඉලක්කය දැන් සම්පූර්ණයි. මේ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ලෝකෙ බැබලෙනවා. හැම අතකම හැම නගරයකම එදා ආරාම සෙනසුන් ඉදි වෙලා බැලූ බැලුවත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෙන් සම්බුද්ධ ශාසනය බැබලෙනෝ. ඒ අය ධර්මය ගැන වික්තයි විසාරදයි බහුශ්‍රුතයි ධර්ම දරයි. ඒ නිසා ඔබ වහන්සේ වැඩ හිටිය දැන් ඇති, ඔබ වහන්සේ පිරිනිවන් පානසේක්වා කියලා ආයිත් මතක් කරා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මාරයට ඕන නිසා පිරිනිවන් පෑව නෙමෙයි. උන්වහන්සේ බුදු ඇසින් බැලුවා බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය දැන් සිදුවෙලා අවසානයිද. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ යුතු ඒ ධර්ම කොටස් සියල්ල ලෝකෙට දේශනා වෙලා අවසානයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ධර්මයෙන් වික්තයි විසරදයි බහුශ්‍රුතයි ධර්ම දරයි. ඒ වෙලේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මාරයට කියන, පාපී මාරය නුඹ කලබල වෙන්න එපා, තව හරියටම මාස 3ක් අවසන් වෙන තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරියා. අර බේලුව ගමේ අදිෂ්ඨාන කරගත්ත ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ආයු සංස්කාර නවම්පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ තව හරියටම මාස 3ක් අවසන් වෙන තැන වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරා. බුදු කෙනෙක් ආයු සංස්කාර අතහරිනවා සමගම මහා පොළොව කම්පාවට පත් වුණා. අකලට ගිගුරුන් දීලා පොද වැස්සක් ඇදහැළුණා. පුංචි වැස්සක් ඇදහැළුණා. ආනන්ද හාමුදුරුවෝ භාවනා කරන්න වාඩි වුණා විතරයි මේ පොළොව සෙලවෙනවා. පොඩි වැස්සක් ඇදහැළුණා, අහස පොඩි වෙනසක් වුණා. ආනන්ද හාමුදුරුවෝ ඉක්මනින් නැගිටලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි මේ දැන් පොළොව සෙලවුණා, අකලට ගිගුරුන් දීලා වැස්සක් ඇදහැළුණා, ස්වාමීනි ඇයි මේ? බුදුරජාණන් වහන්සේ කාරණා 8ක් එකින් එක විස්තර කරා. එකක් තමයි ස්වභාවිකව පොළොව
අපි කියන භූමි කම්පාවල් එනවා කියලා ස්වභාවික සිදුවීම. ඊළඟ කාරණේ තමයි ඍද්ධිමත් චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත බ්‍රාහ්මණවරු ඉන්නවා. පඨවි ධාතුව මේ සතර මහා ධාතු චිත්ත වශී ප්‍රාප්ත කරගත්තා. ඒ අයට පුළුවන් කෙනා චිත්ත බලෙන් පොළොව කම්පා කරා. ඊළඟට බෝසතාණන් වහන්සේ නමක් ලෝකේ මව් කුස පිළිසිඳ ගන්නකොට පොළොව සෙලවෙනවා. මව් කුසින් බිහි වෙනකොට පොළොව සෙලවීමක් වෙනවා. මහා අභිනිෂ්ක්‍රමණය කරනකොට පොළොව සෙලවෙනවා. ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙනකොට පොළොව සෙලවෙනවා. ප්‍රථම ධර්ම දේශනාව පවත්වනකොට පොළොව සෙලවෙනවා. බුදු කෙනෙක් ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරද්දී පොළොව සෙලවෙනවා. තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාද්දී පොළොව සෙලවෙනවා. ආනන්ද, මේ දැන් පොළොව සෙලවුනේ තථාගතයන් වහන්සේ ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරා කියලා. අන්න ආනන්ද හාමුදුරන්ට ඒ වෙලාවේ උන්වහන්සේට සිහි ආවා. ආනන්ද හාමුදුර ඉක්මනට නිසීද නීලලා වැඳගෙන, අනේ ස්වාමීනි, කල්පයක් වැඩ ඉන්න සේක්වා, නිදුකානන් වහන්ස කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළා, ආනන්ද, දැන් පරක්කු වැඩි කියලා. දෙවනි වතාවටත් තෙවනි වතාවටත් ආනන්ද හාමුදුරුවෝ නැවත නැවත, අනේ ස්වාමීනි, දෙව් මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරා. බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්ද, ඔබ හොඳට ඕම දන්නවා බුදු කෙනෙක් ගත්ත තීරණයක් ආයි වෙනස් කරන්නේ. ඒ නිසා ආනන්ද හෙට දවසේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට සංඝයා රැස් කරන්න පණවිඩ යවන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ රාත්‍රී ඒ අවට තියෙන සියලු ආරණ්‍ය සේනාසන භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න හැම තැනටම පණවිඩකරුවන් පිටත් කරා. පසුවදා විශාලා මහනුවර කූටාගාර ශාලාවට මහා සංඝ පිරිසක් රැස් වුණා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩම කරලා උන්වහන්සේ පිරිනිවන් පානවා කියලා ගාථා පෙළකින් මෙන්න මේ විදිහට කියනවා. පරිපක්කෝ වයෝ මයිහං, මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං, ජීවත් වෙන්න තියෙන්නේ තව ඉතාම ස්වල්ප කාලයයි. පහායවෝ ගමිස්සාමි, නුඹලා සියලු දෙනා අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනෝ, මම මගේ පිහිට හදාගත්තා. අප්පමත්තා සතිමන්තා සුසීලා හෝත භික්ඛවෝ, අප්‍රමාදීව සිහි ඇතුව සිල්වත්ව වාසය කරන්න මහණෙනි. සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරකත, හොඳට සතර සතිපට්ඨානේ තුල හිත පිහිටවාගෙන තමන්ගේ හිත රැකගන්න. යෝයි මස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති, යමෙක් මේ ධර්ම විනේ තුල අප්‍රමාදීව වාසය කළොත් පහය ජාති සංසාරත් දුක්ඛත් සත්තං කරිස්සති. ඒ සියලු දෙනා මේ ඉපදෙන මැරෙන සංසාර දුකින් එතර වෙලා උතුම් මමා මහ නිවන කරා යනවා කියලා දේශනා කරා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග විශාලා මහනුවර නගරයට පිණ්ඩපාතේ වැඩම කරලා දානේ වළඳලා නගරේ දොරටුව ළඟට ඇවිල්ලා මුළු ශරීරේම හරවලා විශාලා මහනුවර දිහා බැලුවා. ආනන්ද, මේ විශාලා මහනුවර හරීම රමණීයයි. තථාගතයන් වහන්සේ මේ විශාලා මහනුවර දකින අවසාන වතාව මෙයයි කිව්වා. අපි මෙතනින් යමු කිව්වා බණ්ඩගාමීට. ලිච්ඡවී රාජකුමාරවරු දැනගත්ත බුදුරජාණන් වහන්සේ ආයමත් වඩින්නේ නැහැ. උන්වහන්සේ පිරිනිවන් පාන්න මේ යන්නේ. බුදුරජාණන් වහන්සේ පිටත් වෙච්ච ద్వාරයේ ගෞතම ద్వාරයේ කියලා උන් නම තිබ්බා. එතනින් බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතර වෙලා, ගංගානංගෙන් එතර වෙලා යනකොට ඒ තීර්ථය ගෞතම තීර්ථය කියලා උන් නම් කරා. බුදුරජාණන් වහන්සේ ওই විදිහට තමයි ඉතිරි මාස 3ක් දින සති මාස ගෙවිගෙන බණ්ඩගාමේ, හත්තිගාමේ, භෝග නගරේ පසු කරගෙන කුසිනාරාවේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේට වැඩම කරලා එදා වෙසක් පුන් පොහෝ දවසේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලේ. ඉතින් ඒ වගේම අපි බලමු
සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහැර සිදු කරන දේශනා තියෙනවා. හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන ස්ථානවලට අපි නමක් කියනවා අවිදහිත භූමි. බුද්ධගයා වජිරාසනේ අවිදහිත පුණ්‍ය භූමිය. හැම බුදු කෙනෙක්ම ප්‍රථම දේශනාව කරන ඉසිපතන මිගදාය අවිදහිත භූමිය. හැම බුදුරජාණන් වහන්සේ නමක ජීවිතේ වැඩිම කාලයක් වැඩ ඉන්න සැවැත්නුවර ජේතවනේ අවිදහිත භූමිය. හැම බුදු කෙනෙක්ම දෙව්ලොවට වැඩම කරලා විජම්බන අභිධර්ම දේශනාව කරන්නේ දෙවියන්ට. ඒ පරම ගාම්භීර දේශනාව කරලා ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය සිදු කරගෙන ඉරුදියෙන් රන් ඉනිමගක් මවාගෙන දෙව්බඹුන් පිරිවරාගෙන වැඩම කරලා සිරිපතුල තබන සංකස්සපුරේ අවිදහිත භූමිය. හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන අවිදහිත භූමි වගේමයි සියලු බුදුරජාණන් වහන්සේලා දේශනා කරන දේශනා තියෙනවා. හැම බුදු කෙනෙක්ගේම ශාසනයේ හැම බුදු කෙනෙක්ම ඒ දේශනාව ඒ විදිහටම බුදුමුවින් දේශනා කර. අන්න ඒ වගේ දේශනාවක් තමයි ධම්මචක්ක දේශනාව, ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව. සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නේ ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාවෙන්මයි. එදා ඔය දේශනාව අහන්න මනුස්ස ලෝකෙන් හිටියේ 5 දෙනයි. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානා මස්සජි, 5 දෙනයි මිනිස්සුයෝ. බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේ මේ දේශනාව ඇසල පෝයේ දවසේ සිදු කරන්න සූදානම් වෙනකොට ඉස්සල්ලාම ප්‍රීතිගෝසාකරී බූමාටු දෙවියන් අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරන්න සූදානම් වෙනවා. අපිත්‍යම් බණහන්, අපිත්‍යම් බණහන්. චාතුම් මහරාජික දෙවියන්ට පණවිඩේ ගෙනිච්චා. ඒ හඬට චාතුම් මහරාජික දෙවියන් තාවතිස්ස දිව්‍ය ලෝකෙට යාම තුසිත නිම්මාන් රති පරිනිම්මිත වසවර්ති බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත අකනිටා බඹලව දක්වා සැනින් දෙවියන් අතර සාදුකාර දිදී දස දහසක් ලෝක ධාතුල දෙවියන්ගෙන් ඉසිපතන මිගදාය අතුරු සිදුරු නැතුව පිරිලා ගියා කිය. දේශනාවේ අටුවාවල විස්තර වෙන තැන්වල සඳහන් වෙනවා සමහර දෙවිවරුන්ට අහසේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනාව පේන්නේ නැහැ. ඒ තරම් දෙවිවරු අහසේ පිරිලා. ඒ දෙවියන් ඉන්දිකටු තුඩක් තරම් ඉතා සියුම් දිව්‍ය ශරීර මවාගෙන අහසේ පිරුණා කිය. එතකොට ඔබ හිතන්න මේසා විශාල අහසේ ඉන්දිකටු තුඩක් තරම් දිව්‍ය ශරීර මවාගෙන දෙවියන් අහසේ පිරුණා කියන්නේ මේ ලෝක ධාතුව විතරක් නෙමෙයි. දස දහසක් ලෝක ධාතුල දෙවිවරු අහසේ පිරීලා බණ ඇහුවා. මනුස්ස ලෝකෙන් 5 දෙනෙක් වුණාට දෙවිවරුන්ගෙන් කෝටි ගාණෙන්වත් කියන්න බැරි තරම් පිරිසක් එදා අහසේ පිරීලා ඒ උතුම් ධම්මචක්ක දේශනාව අහනවා. ඒ දේශනාව අවසන් වෙනකොට මනුස්ස ලෝකෙන් සෝවාන් වුණේ කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ විතරයි පළවෙනි දවසේ. හැබැයි එදා අර අහසේ බණ අහපු දෙවිවරු අතරින් 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට ධම්මචක්ක දේශනාව කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් පළවෙනි දවසේ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙද්දී දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලැබපු දේශනාව. බුදුරජාණන් වහන්සේ දා මේ පස්වක භික්ෂූන් වහන්සේලාට මේ උතුම් දේශනාව අවිදහිත දේශනාව දේශනා කරනවා. ද්වේමේ භික්ඛවේ අන්තා, මහණෙනි අන්ත දෙකක් තියෙනවා. පබ්බජිතේන නසේවි තබ්බා, පැවිද්දන් විසින් නිවන කරා යන විමුක්තිය හොයාගෙන යන අය සේවනේ නොකළ යුතු. කාමේසු කාමසු කල්ලිකානියෝග, මේ ශරීරයට සැප සම්පත් දෙමින් පංච කාමයන්ම පිනවල විමුක්තිය ලබන්න හිතනවා නම් ඒක අතහර යුතු අන්තයක්. ඊළඟට සමහර තවත් අන්තයක් තියෙනවා, අත්ත කිල මතානුයෝගී, ඒක දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ, ඒක දුක් සහිතයි අනාරයයි, ඒක නිවන් මඟ නෙමෙයි. නමුත් අපි වුණත් ශරීරයට දුක් දෙන අය දැක්කහම පහදිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒක විමුක්ති මඟ නෙමෙයි. උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විධ දුක් පීඩා දීලා අපිට හිතා ගන්න බෑ. අරිය පරියේෂණ සූත්‍රය
සීහනාද සූත්‍රය වගේ දේශනා බලනකොට අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මොන තරම් ශරීරයට දුක් දුන්නද? එහෙම දුක් දීලා විමුක්තියක් ලැබෙනවා නම් උන්වහන්සේ සිහිසුන්ව දින ගණන් ඇදගෙන වැටිලා හිටියා. ආහාර වර්ජනය කරලා අවසානයේ එක හාල්ලැටයක් විතරක් දවසකට දිවාග තියාගත්තා කියලා. එක පුංචි අබෑටයක් දිවාග තියාගත්තා. අන්තිමට පාත්‍රයට වැටෙන කොලයක් ගෙඩියක් කුලඟේ හමාගෙන ඉන්න දෙයක් විතරක් දිවාග තියාගත්තා. උන්වහන්සේගේ හිස හරියට වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියලා උපමාවකට තියෙනවා. අතපය අසීතික කියන වැල්පුරුක් වගේ වෙලා ගියා. පපු අත ගන්නකොට කොඳු වැට පේලි අහුවෙනවා. දින ගණන් සිහිසුන් ඇදගෙන වැටෙනවා. ඒ තරම් දුෂ්කර ක්‍රියා කරා. ඒක විමුක්ති මගක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒතේතේ උභෝවන්ති, මෙන්න මේ අන්ත දෙක අතහරින්න. ශරීරයට සැපදිදී විමුක්තියක් ලබන්න හිතනවා නම් ඒ අන්තයයි, ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න හිතනවා නම් ඒ අන්තයත් අතාරින්න. ඒතේතේ උභෝවන්ති අනුපගම්ම මජ්ඣිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා, මෙන්න මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදාව තථාගතේන අභිසම්බුද්ධා. තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තා. චක්කුකරණී දහම් ඇස ලබා දෙනවා. ඥානකරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා. උපසමාය කෙලෙස් සංසිඳවනවා. අභිඤ්ඤාය චතුරාරි සත්‍ය අවබෝධය ඇති කරනවා. නිබ්බානාය සංවත්තන්ති, නිවනට උපකාර වෙනවා. ඒ තමයි අය මේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, මෙන්න නියම මග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8කින් යුක්ත සීල සමාධි ප්‍රඥා වලින් යුක්ත මෙන්න මේ නිවන් මඟ තමයි ඒකායන නිවන් මඟ කියලා එදා ප්‍රථම ධම්ම චක්ක දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරේ උන් ඔය දේශනාව. එතනදී බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය විස්තර කරා. මහණෙනි, මෙන්න දුක. ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ඉපදීම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණයේ දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු වීම දුකක්, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, යමක් කැමතිද කැමති දේ නොලැබීම දුකක්. එතන කැමතිද කැමති දේ නොලැබීම දුකක් කියන්නේ අපි මේ ආස කරන දේ අපිට හම්බෙන්නේ නැහැ කියන එක නෙමෙයි එතන. ඒකත් එක දුකක් තමයි. ඉපදීපදී යන කෙනා කැමති වෙනව, අනේ මට නම් මේ වගේ උපතක් නම් ලැබෙන්න එපා. හැබැයි කෙලෙස් සහිතව ඉන්න තාක්කල් උපදිනවා. ලෙඩ වෙන අය දැකලා කැමති වෙනවා. අනේ මට නම් උපෝපං ආත්මිකවත් මේ වගේ නම් ලෙඩක් හැදෙන්න එපා කියලා ඉස්පිරිතාල වලට එහෙම ගිහිල්ලා ලෙඩු විඳවනවා දැකලා එකතන මලමුත්‍ර කරගෙන දුක් විඳලෙන් ලෙඩු දැකලා හිතෙන්නේ නැද්ද? හම්බෝ මේ වගේ නම් වෙන්න එපා කියලා. එහෙම හිතුවට කැමතිදී වෙන්නේ නැහැ. අපි දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. වයසට ගිහිල්ලා නැගිට ගන්න බැරුව කොන්ද කුදු වෙලා නැගිට ගන්න හදනකොට ඇදගෙන වැටෙනවා. හැම රැලි වැටිලා, දත් ටික ඔක්කොම වැටිලා, කටට දාන වතුර ටික කටෙන් ගලාගෙන යනවා. ඒ වගේ අය දැක්කහම අම්බෝ මට නම් මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ, මේ වගේ නම් මට වෙන්න එපා කියලා හිතනවා. එහෙම හිතුවට කැමති දේ ලැබෙනවද? නෑ. අපි කවුරුත් වයසට යන ශරීරයක් දරාගෙන ඉන්න අය. මිනිස්සු මැරෙනවා, මරණයේ ඉදිරියේ හඬා වැළපෙනවා. අනේ බුදු ඩොක්ටර් මට මැරෙන්න බෑ, අනේ මාව බේරගනින්නලා කියලා මිනිස්සු හඬා වැටෙනවා. මරණයේ ඉල්ලනවා, දරුවෝ බදාගෙන අඬනවා. ඒවා දැකලා හිතනවා අම්මෝ මට නම් මෙහෙම වෙන්න එපා. ඒ වුණාට අපි කවුරුත් ඉපදුනා නම් නත්ති ජාත සමරණ, නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අන්න කැමති දේ නොලැබී. ඊළඟට අපේ ප්‍රියයන්, අපි ආදරය කරන අය, අපි ඇලුම් කරන අය අපෙන් වෙන් වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් 10ක්. අපි කැමති වෙනවා, අනේ අපිට නම් එහෙම වෙන්න එපා, අපේ ප්‍රියයන් අපිව අතහැරලා යන්න එපා. නමුත් එහෙම වෙන්නේ නැහැ. කැමති දේ නොලැබීමේ දුක. අපි ඇස් ඉදිරිපිට බොහෝ දෙනෙක් අපිව අතහැරලා යනවා.
ඊළඟට හතුරු තරහකාරියෝ ඉරිසියාකාරියෝ අම්මෝ මුණ ගැහෙන්නවත් එපා යන පාරකවත් හම්බෙන්න එපා කියලා හිතනවා. අප්පියෙහි සම්පයෝගෝ දුක්, අප්‍රිය පුද්ගලයා අපි කැමති නෑ ඒ අය මුණ ගැහෙනවට. කරදරයක්, මානසික පීඩා දෙනවා, සමහරවිට කායික පීඩා ඇති කරනවා. මේ වගේ හතුරු නම් සංසාරෙවත් මුණ ගැහෙන්න එපා. අපි එහෙම හිතුවට අපි ඉපදී ඉපදී යන තාක්කල් හතුරු තරහකාරියෝ ඉරිසියාකාරියෝ මේ සසරේ අපිට මුණ ගැහෙනවා. බුදුහාඳුරන්ටත් කොච්චර සහතුරුකම් කරන පුද්ගලයෝ බුදුවරුන්ටත් හිටියා. කැමති දේ නොලැබීමේ දුක. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කියන තේරෙන දැන් ඔව තේරෙනවනේ. ඉපදීම දුකක්, වයසට යාම දුකක්, ලෙඩවීම දුකක්, මරණයේ දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්, ඔව ටික තේරෙනවා. හැබැයි මේ තුල තියෙනවා අවබෝධ කරන්න අවශ්‍ය. මේක දැනගත්තා කියලා දුක නැති වෙන්නේ නැහැ. හැබැයි දුක අවබෝධ කිරීම පිණිස මේ තුල හැකිලිච්ච සැංගිච්ච අවබෝධ කරගත යුතු කරුණු පහක් තියෙනවා. ඒ තමයි සංකිට්ඨීන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් ගත්තොත්, හකුලවල ගත්තොත් දුක කියලා අවබෝධ කරන්න තියෙන කරුණු පහක් තියෙනවා. ඒ තමයි පංචඋපාදානස්කන්ධේ. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. ඒක අවබෝධ කළ යුතුයි. ඒ තමයි දුක්ඛාරය සත්‍යය. ඒ දුක ආයායමත් හටගන්නේ තණ්හාව නිසා. අර පංච උපාදානස්කන්ධය ගැනම තණ්හා උපදිනවා. යා යම් තණ්හා පෝනෝ භවිකා, යම් තණ්හාවක් ඇද්ද තණ්හාවේ ලක්ෂණේ තමයි පෝනෝ භවිකා, පුනර්භවයක් හදලා දෙන්න. නන්දිරාග සහගත ආස්වාදේ ඇලෙනවා. තට්ට තට්ටාබි නන්දිනි, උපෝපන් තැන සතුටින් පිළිගන්නවා. ඒ තණ්හාවත් එක්ක මොකද වෙන්නේ? තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවති. අන්න දුක්ඛ සමුදයාරේ සත්‍ය. තණ්හාවේ හට ගැනීම තමයි දුකේ හට ගැනීම. ඊළඟට දුක නැති කරන දුක්ඛ නිරෝධාරේ සත්‍ය වෙන්නේ යම් තණ්හාවක් හටගත්තද යම් තැනක ඒ තණ්හාවයි නැති කරන්න තියෙන, වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. යම් තණ්හාවක් ඇද්ද ඒ තණ්හාව ඉතුරු නැතුවම නිරුද්ධ කරන්න කියනවා. ආචුට්ටක්වත් ඉතුරු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන් නිරුද්ධ කරනවා. ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ, දුරු කරනවා, බැහැර කරනවා, ඒ ගැන ඇල්ම නැති කරලා දානවා, සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. අන්නේ තණ්හා නිරෝධේ තමයි නිවන. තණ්හක්කයෝ රාද නිබ්බාන. රාද කියන ස්වාමින් වහන්සේට බුදුරජාන් වහන්සේ වදාලා රාද නිවන කියන්නේ තණ්හාව ෂේ කිරීමයි. එහෙනම් අර පංච උපාදානස්කන්ධය ගැන හටගත්ත තණ්හාවමයි නිරුද්ධ කරන්ති. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වෙනකොට බැඳියාම නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ එතකොට. භව නිරෝධා ජාති නිරෝධෝ. ආයු උපදීමක් නැහැ, කර්මයක් නැත්නම්. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව සියල්ලම උපායාස. මේ සියල්ලම නිරුජ්ජාන්ති, නිරුද්ධ වෙලා යනවා. අන්න නිවන. ඒ පිණිස තියෙන මාර්ගයේ තමයි අයමේ වරියු වට්ටංගිකෝ මග්ගෝ. අන්න ඒ පිණිස මාර්ගයක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ. ඔන්න ඔය විදියට එදා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විස්තර කරලා දුන්නා. මෙන්න නිවන් මඟ. අත්තකිල මතානුයෝගේ, කාමසුකල්ලිකානුයෝගේ කියන මේ අන්ත දෙකෙන් තොරව තථාගතේන අභිසම්බුද්ධා, බෝධි මූලයේදී තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්ත මඟ මේ. චක්කු කරණී දහම් ඇස ලබා දෙනවා. ඥාන කරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා. උපසමායේ කෙලෙස් සංසිඳවනවා.
නිබ්බානාය සංවත්තන්ති නිවනට උපකාර කරන මාර්ගයයි මේ මෙන්න චතුරාර්ය සත්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය සත්‍ති ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් අවබෝධ වෙන ආකාරය ධම්මචක්ක දේශනාවේදී බොහෝම ලස්සනට එකින් එක විස්තර කරා. ඔය කියන චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සත්‍ය කියන චතුරාර්ය සත්‍ය මුලින්ම සෝවාන් ඵලයට පත් වෙනකොට යාට ඇති වෙන්නේ සත්‍යක්මයි කියන සත්‍ය ඥානය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙනවා සමගම ඒකේ නා දුක ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති වෙනවා. දුකේ හට ගැනීම තණ්හාවේ හට ගැනීම නිසාමයි මේක ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය උපදිනවා. දුක නැති වෙන්නේ තණ්හාව නිරුද්ධ වීමෙන්මයි මේක ආර්ය සත්‍යක්මයි කියන සත්‍ය ඥානය ඇති වෙනවා. දුක නැති කරන මාර්ගයේ වෙන වෙන මාර්ග නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි මේක සත්‍යක්මයි කියලා මාර්ගය ඉතාම පැහැදිලිව චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති වෙනවා සෝවාන් ඵලයට පත් වෙන කෙනාට. හැබැයි යාට තව කළ යුතු කෘත්‍ය තියෙනවා. දුක අවබෝධ කළ යුතුයි. ඒක තමයි ඒකේ කෘත්‍ය. දුකේ හට ගැනීම නම් වූ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒ තමයි ඒකේ කෘත්‍ය. දුක නැතිවීම නම් වූ නිවන සාක්ෂාත් කළ යුතුයි. ඒ තමයි ඒකේ කෘත්‍ය. දුක නැති කරන මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතුයි. අන්න මාර්ගයේ තියෙන කෘත්‍ය. එතකොට සෝවාන් වෙච්ච පුද්ගලයා අර සත්‍ය ඥානයට පැමිණිච්ච කෙනා මේ කෘත්‍ය දියුණු කරනවා. කෘත්‍ය වඩාගෙන යනවා. දුක අවබෝධ කරන්න මහන්සි ගන්නවා. තණ්හාව ප්‍රහාණය කරන්න මහන්සි ගන්නවා. නිවන සාක්ෂාත් කරන්න මහන්සි ගන්නවා. මාර්ගය වඩාගෙන යනවා. යම් ප්‍රමාණයකට වැඩිගෙන යනකොට කාමරාග පටිග සංයෝජන ඔහු තුලින් තුනී වෙලා සකදාගාමී ඵලයට පත් වෙනවා. තවදුරටත් කෘත්‍ය දියුණු කරගෙන යනකොට කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා අනාගාමී ඵලයට පත් වෙනවා. තවදුරටත් වඩාගෙන යනකොට තවත් තියෙන අනාගාමී වෙච්ච කෙනාටත් තව සංයෝජන පහක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. ඒ සංයෝජන පහත් ප්‍රහාණය වෙන විදිහටම අරහත් මාර්ගයේ තුල කරන්නේ අර කෘත්‍යම දියුණු කරනවා. දුක පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්න වීරිය ගන්නවා. තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා. නිවන සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරන්න මහන්සි ගන්නවා. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් සම්පූර්ණයෙන්ම වඩලා අවසන් කරන්න මහන්සි ගන්න. එහෙම වඩාගෙන යනකොට යම් මොහොතක හිත කෙලිසුන්ගෙන් මිදිලා ආශ්‍රව සහිතවම ආසවක්කේ ඥානෙ ඇති වෙනවද? ඒ ආසවක්කේ ඥානෙ ඇති වෙනවා සමගම දුක මට අවබෝධ වුණා කියන කෘතඥානෙ ඇති වෙනවා. තණ්හාව සම්පූර්ණයෙන් මා තුලින් ප්‍රහාණය වුණා කියන කෘතඥානෙ ඇති වෙනවා. නිවන සම්පූර්ණයෙන් මම සාක්ෂාත් කළ අවසන් කරා කියන කෘතඥානය ඇති වෙනවා. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් මම වඩල අවසන් කරා කියන කෘතඥානය ඇති වෙනවා. එතකොට රහතන් වහන්සේලා තුල චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ වෙලා අවසానයි. ඒ නිසා තමයි රහතන් වහන්සේලා ගැන කියන්නේ රහතන් වහන්සේලාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ට අමතරව තව දෙකක් පිහිටනවා. දසාංගේහි සමන්නාගතු අරහාති උච්චති කියන අංග 10ක් තියෙනවා. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන. සම්මා ඥාන කියන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් පරිපූර්ණවම අවබෝධ කරා කියන ඥානෙ. ඊළඟට සම්මා විමුක්ති, මම විමුක්තියට පත් වුණා කියන අවබෝධය. ඔන්න ඔය කාරණා ටික තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේශනාව වන ධම්මචක්ක දේශනාවෙන් හකුලෝලා දේශනා කරේ අපිට.
බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය දේශනාව දේශනා කරලා අවසන් වෙනවා සමගම දස දහසක් ලෝක ධාතුවට මාලෝක ධාරා පැතිරිලා ගියා. දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය අප්පමානෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුරහෝසි. දෙවියන්ගේ දේවානුභාවයේ පවා ඉක්මවා ගිය ආලෝක ධාරා පැතිරෙනකොට මහා ඝන අන්ධකාරයේ තියෙන ලෝකාන්තරික නිරේ පවා ටික වේලාවකට ආලෝකමත් වුණා. ඒ මොහොතේ කොණ්ණඤ්ඤයන් වහන්සේගේ හිත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් මිදිලා සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ බුදුම විනුත් උදානයක් පළ වුණා. කොණ්ණඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා අඤ්ඤාසිවතබෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවතබෝ කොණ්ණඤ්ඤෝ. කොණ්ණඤ්ඤයන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරා. කොණ්ණඤ්ඤයන් වහන්සේට මේ උතුම් ධර්මය අවබෝධ වුණා කියලා බුදුරජාණන් වහන්සේගේ බුදුම වින් පිට වුණා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තිය දිවු කරා, මෙහේ ඉන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනාකොට තිබෙන්නේ කියලා ශ්‍රී හස්තයේ දිගු කරනකොටම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝයා පහළ වීම. පිංගතුනි ඇසල පෝයේ දවසේ ඔය ධම්ම දැන් අපි දන්නවා වෙසක් පෝයේ දවසේ බුද්ධගයා වජිනාසනේ මත තමයි බුද්ධ රත්නේ ලෝකෙට පහළ වෙන්නේ. ධම්මචක්ක දේශනාව බුදුමුවින් දේශනා කිරීමත් සමගම ධර්මරත්නේ පහළ වුණ ඇසල පෝයේ දවසේ. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ උතුම් ධර්මය අවබෝධ කරගෙන එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීමත් සමගම සංඝ රත්නේ පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වුණා මේ ලෝකෙට. අපි අද බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි තෙරුවන් සරණ යන තුනුරුවන් පහළ වුණේ ඉසිපතන මිගදායේ ධම්මචක්ක දේශනාව අවසන් වෙනවත් සමගමයි. බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලවටම දෙවිවරු ප්‍රීති ගෝසා කරා. 18 කෝටියක් දෙවිවරු තේ මොහොතෙම මේ දේශනාව අහලා මාර්ගඵල ලැබුවා. දෙවිවරු ප්‍රීති ගෝසා කර අප්පතිවත්තියන් ශ්‍රමණීනවා බ්‍රාහ්මණීනවා දේවේනවා මාරේනවා කේන චිවා ලෝකස්මි. මේ දේශනාව නම් මේ ලෝකේ වෙන කාටවත් කරන්න බෑ. ලෞතුරා බුදු කෙනෙක්මයි මේ ධම්මචක්ක දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක දේශනාව පැවැත්තුවා කියලා දෙවියන් ප්‍රීති ගෝසා කරා. ඒ හඬට චාතුම් මහරාජික දෙවිවරුත් කියන්න ගත්තා, ඒක නම් හරි, මේ දේශනාව නම් ආයේ මේ ලෝකේ වෙන කිසිම ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට වෙන කාටවත් දෙවියෙකුට මාරේකුටවත් කාටවත් කරන්න බෑ. ලෞතුරා බුදු කෙනෙක්මයි මේ දේශනාව කරන්න. බුදුරජාණන් වහන්සේ උතුම් ධම්මචක්කේ පැවැත්තුවා කියනකොට ඊටත් ඉහළ දෙවිවරුත් අප්පතිවත්තියන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කියන චිවා ලෝකස්. ඒ විදිහට එකින් එක ඉහළ ඉහළ දිව්‍ය තලවල ඉඳන් අකනිටා බඹලවටම දෙවිවරු එක හඬින් සාදුකාර දෙමින් ප්‍රීති ගෝසා කරන්න පටන් ගත්තා. අද අපි සාදුකාර දෙනවා. එදා බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලවටම මහා හඬින් සාදුකාර දෙමින් සාදුකාරි පැතිරිලා ගියේ ඉසිපතන මිගදායේ ඒ උතුම් ධම්මචක්ක දේශනාව සමග. පිංගතුනි ඒ උතුම් දේශනාව නිතර සජ්ජහායනා කරන්න, නිතර සිහි කරන්න. දෙවියන් 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලබපු දේශනා, ඔබ හිතන්නේ මේ දෙවිවරු අද නැහැ කියලාද? මේ මනුස්ස ලෝකෙට ආසන්නම තියෙන චාතුම් මහ බූමාටු දෙවතාවරු කියන්නේ මේ පොළව ආසන්න දෙවතාවරු. මනුස්ස ලෝකේ ඉඳන් යොදුම් 42,000ක් ඉහළ අහසේ චාතුම් මහරාජික දිව්‍යතලයේ පිහිටලා තියෙන මනුස්ස ලෝකේ අපිට අවුරුදු 50ක් කියන්නේ මේ දෙවියන්ට එක දවසක්. ඒ අයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දින 53යි. අවුරුදු 2560 ගානක් කියන්නේ දවස් 50 මාස එකහමාරක් වගේ අයට මේ ධම්මචක්ක දේශනාව අහලා මාස එකහමාරක් ගත වුණා වගේ චාතුම් මහරාජික දෙවියන්ගේ දිව්‍ය කාලෙන් දැනෙන්නේ. ඊට ඉහළ මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 84,000ක් ඉහළ අහසේ තෞතිසා දෙව්ලෝ, සක්‍ර දෙවියන් වැඩ ඉන්න තෞතිසා දෙව්ලෝ පිහිටලා තියෙනවා. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහෙට එක දවසයි.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දවස් 25ක් ඉවරයි 26 වෙනි දවස තවුතිසා දෙවියන්ට දැනෙන්නේ. ඊටත් ඉහළින් යාම දෙවියන්ට මනුස්ස ලෝකේ අවුරුදු 200ක් එහෙට එක දවසක්. බුදුහාඳුරෝ පිරිනිවන් පාල දවස් 13ක් වගේ. තුසිත දෙව්ලෝ කියන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 400ක් එහෙට එක දවසක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දවස් 6ක් 7ක් ගෙවුණා වගේ අයට දැනෙන. නිම්මාන රති දෙවියන් මනුස්ස ලෝකේ අවුරුදු 800ක් එහෙට එක දවසයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල 3 වෙනි දවසේ අයට යන. පරණිම්මිත වසවර්ති සදෙව්ලව ඉහළම දිව්‍ය තලයේ පරණිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේට මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් එහෙට එක දවසයි. දවසකුත් පැය 14ක් ගෙවිලා තියෙන. බුදුරජාණන් වහන්සේ මේ දැන් පිරිනිවන් පාය වගේ සමහර බ්‍රහ්ම තලවල බ්‍රහ්ම දෙවිවරුන්ට දැනෙන්නේ දිව්‍ය කාලේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින්ම මේ දේශන අහපු ඒ ධම්මචක්ක දේශන අහද්දී අහසේ පිරිලා ඉතිරිලා සාදුකාර දීපු දෙවිවරු අදටත් ඉන්නවා. ඒ දෙවිවරු මේ දේශන ඇහෙනකොට පිරිත් දේශන ඇහෙනකොට සාදුකාර දීදී සතුටු වෙනවා, ආශිර්වාද කරනවා. ඒ නිසා පිරිතක වැඩිපුරම බුද්ධ ශක්තිය, ඒ බුද්ධ වචනවල තියෙන බුද්ධ ශක්තිය වගේම ඒ දේශන අහපු දෙවියනුත් අහසේ පිරිලා ඉතිරිලා ආශිර්වාද කරනවා. ඔබ අහලා ඇති ආයු වඩන කුමාරයා යක්ෂයෙක් අවිරුද්ධ කියලා යක්ෂයෙක් මේ දරුවා ගොදුරු කරගන්න හිටියා. බුදුරජාණන් වහන්සේ දින 7ක් මේ දරුවා තියාගෙන පිරිත් කියන්න කියෝ. පිරිත් කියන්නේ බුද්ධ වචන. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනා කරපු බුද්ධ වචන කියනකොට දෙවියන් දස දහසක් ලෝක දහතුල දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා සාදුකාර දිදී ඒ පිරිත් අහනකොට අර යක්ෂයාට යොදුන් ගානක් ඈතට වෙලා හිටියා කියනවා. දෙවියන් පිරිලා නිසා ළඟටවත් එන්න බැරි වුණා. දරුවගේ මාරකී කෙවිලා දීර්ඝායුෂ ලැබුණා. ඒ තමයි ආයු වඩන කුමාරයා. ඒ නිසා පිරිත කියන්නේ මහා ආශිර්වාදයක් ඇති බුදුමුවින් දේශනාවෙච්ච ඒ පිරිසිදු බුද්ධ වචන. ඒ නිසා පින්වතුනි අපි පහුගිය කාලේ බොහොම අවාසනාවන්ත කාලයක් අපිට විතරක් නෙමෙයිනේ මුළු ලෝකෙටම මේ වසංගතයේ තිබුණේ. ලෝකෙ මහා බලවත් රටවල් පවා කඩාගෙන වැටුණා. ඇදිරි නීතිය දාලා මිනිස්සුන්ට එළියට බහින්න බැරුව අවුරුදු 2කටත් එහා කාලයක් අපි කවුරුත් මුළු ලෝකෙම පීඩාවේ ඉඳ මේ වසංගතේ. දැන් යන්තම් ඒ தත්ත්වෙ ටිකෙන් ටික පහ වෙලා යන ලකුණු අපිට පේනවා. අපිට මෙහෙම හරි පිංකම් කරන්න වාසනාව තියෙනවා. අපේ රටේ මොන ප්‍රශ්න තිබුණත් අපිට ආර්ථික ප්‍රශ්න ඇති, ගැටලු ඇති. හැබැයි මේ ලෝකේ වටිනා පූජනීයම දේවල් උරුම වෙච්ච જાතියක් අපි. වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ, උන්වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ඌර්ණ රෝම ධාතුන් වහන්සේ, දකුණු අකුධාතුන් වහන්සේ, සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ, දකුණු දළදා වහන්සේ, කොච්චරනම් සර්වඥ ධාතුන් වහන්සේලා මේ ලංකා භූමිය වැඩ ඉන්නවද? ධාතු මන්දිරයක් වගේ රටක්. ඒ නිසා ඒ සියලු ධාතුන් වහන්සේලාගේ උතුම් රුවන්වැලි මහා සෑයේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ පිහිටෙන් ආශිර්වාදේ මේ ලංකා දෙරණට, මේ භූමියට මේ තියෙන වසංගත විපත් බිය ඉක්මනින්ම දුරු වේවා. ඔබ හැම දිනාටමත්, අපි හැම දිනාටමත්, ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් ඍෂිසේ යලිත් පින් දහම් කරමින්, කුසල් දහම් වඩමින්, වෙහෙර විහාර ඉදි කරමින්, සෑවන්දනා පින්කම් කරමින්, බණහමින්, සීල සමාධි ප්‍රඥා වඩාගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න අපි හැම දිනාටම වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දීමට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න.